අටමාටු වාරිකයකට ලීසිං කමර්ෂල් බැංකුවෙන්. එක්සත් ජාතික පක්ෂයේ විශේෂ මහා සම්මේලනය ඊයේ පැවැත්වුණා. ඒ ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙනුයි. ජනාධිපතිකම ගත්තේ එක්සත් ජාතික පක්ෂයේ එක්සත් ජාතික පාක්ෂිකයන් ඇතිකරේ DSN නායක. ඒ වගේම එතුමා නිදහස් ශ්‍රී ලංකාවත් ශ්‍රී ලාංකික අනන්‍යතාවයත් ඇති කරා. එතුමා එදා කරපු කතාව සැප්තැම්බර් 6 වෙනිදා 1946 එතුමා කිව්වා මේ එක්සත් ජාතික පක්ෂයේ යුතුකම ශ්‍රී ලංකාව ආරක්ෂා කරන්න කියලා. අපි ඔක්කොම එක්සත් ජාතික පාක්ෂිකයන් හැටියටත් විතරක් නෙමෙයි අපි ඔක්කොම ශ්‍රී ලාංකිකයන්. ශ්‍රී ලංකාව නැති වුණොත් එක්සත් ජාතික පක්ෂේ නැති වෙනවා. ඒකයි අපිට උගන්වලා තියෙන්නේ ඩඩ්ලි සේනනායක මහත්තුමත්, JR ජයවර්ධන මහත්තුමත්, එහෙම දාස මහත්තුමත්. අපි දැනුමෙන් සන්නද්ධව පෝසත් රටක් ගොඩනගමු. DP Education. එහෙනම් ශ්‍රී ලාංකිකයෙක් හැටියට මේ රට බේරගන්න මං අගමැතිකම බාරගත්තා. ඒක වැරදිද? මං ජනාධිපතිකම බාරගත්තා. මං ඒක බාරගත්තේ මං දැක්ක ඔබ සියලු දෙනාම ගෑස් පෝලිමේ ඉන්නවා, පෙට්‍රල් පෝලිමේ ඉන්නවා, බේත් පෝලිමේ ඉන්නවා, කෑම නැතු ඉන්නවා. එහෙනම් මොකද්ද මං කරන්න ඕනේ මේ රටේ පුරවැසියන් ওই තත්ත්වයට වැටුණාම? ඒ ගැන අනුකම්පා කළා මේ ප්‍රශ්නේ විසඳන්න ඕනේ. ඒක නෙකරුවා නම් මහ පාපයක්. ඒ පාපේ තමයි සජබේ කරේ. ඒ පාපේ තමයි ජනතා විමුක්ති පෙරමුණ කරේ. අපි ඒක කරේ නෑ. අපි ඔක්කොම එකතු වුණා. පක්ෂ දේශපාලනේ මොකක් කරුණා? මේ රටේ ජනතාවට ජීවත් වෙන්න අයිතියක් තියෙනවා. ඒ අයිතිය අපි ආරක්ෂා කරන්න ඕනේ. මම අහනවා ඒක පිළිගන්නවද කියලා. අපි ඉස්සෙල්ල රට ගැන හිතන්නේ. අනික ඒක යුතුකමක්. 2020 ඡන්දෙදි එක්සත් ජාතික පක්ෂය කිව්වා ආර්ථික අනතුරේ ඩොලර් බිලියන 3ක් වමනා කියලා. ඉතින් මේක අරගෙන මේක විසඳන්න පුළුවන් කියලා අපේ විශ්වාසයක් තිබුණා. නැත්තම් බාරගන්නේ නෑ. රටේ ලෝකෙ සිදුවන උණුසුම්ව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.